දෙනෙක්ට තියෙන එක ප්‍රධානතම ගැටලුවක් තමයි මේ කොන්දේ කැක්කුම. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මේ කොන්දේ අමාරුව එන්න එන්නම වැඩි වෙනවා. වයස්ගතය වෙනවත් එක්කම මේ කොන්දේ කැක්කුම එන්න පටන් අරගෙන දීර්ඝ කාලයක් මේක පවතිනවා. පේන් කිලස් ගන්නවා, ඒ වගේම ලෝකල් ඇප්ලිකේෂන්ස් ගන්නවා, ටික්ලොෆෙනක් ජෙල් වෙන්න පුළුවන්, ඒ වගේම ජෙල් වර්ග, ක්‍රීම් වර්ග මේවා පාවිච්චි කරාට ඒ මොහොතේ කැක්කුම අඩු වුණාට නැවතත් කැක්කුම එන්න ගන්නවා. මේකට බලපාන හේතු විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. හැබැයි අද වැඩසටහනේ මම ඔයගලන්ට විස්තර කරන්නේ මේකට බලපාන එක ප්‍රධානතම හේතුවක් ගැන සහ මේක නැති කරගන්න අපිට කරගන්න පුළුවන් දෙයක් සම්බන්ධව. ඔගොල්ලෝ දන්නවද අපේ ශරීරයේ අස්ථිවල පැවැත්මට, මාංශ පේශීවල පැවැත්ම සඳහා ඍජුවම විටමින් D බලපානවා. කොහොමද මේක බලපාන්නේ? අපේ ශරීරයට විටමින් D ලැබෙන ප්‍රධානතම ආකාරයක් තමයි මේ හිරුවෙලිය මගින්. ඒකට හිරුවෙලිය මගින් ලැබෙන විටමින් D අපේ සම මගින් පරිවර්තනය කරනවා 7D හයිඩ්‍රෝ කොලෙස්ටරෝල් කියන සංයෝගය බවට. ඒතර සමතුලම මේ 7D හයිඩ්‍රෝ කොලෙස්ටරෝල් එයා කන්වර්ට් වෙනවා D3 කියන ප්‍රභේදය බවට. ඒතකොට විටමින් D3 කියන්නේ කොලිකැල්සිෆෙරෝල්. ප්‍රධානම විටමින් D ප්‍රභේද දෙකක් තියෙනවා. මගේ කලින් අරසරහන් වලත් මම මේක විස්තර කරා. ඒ තමයි විටමින් D2 ඒර්ගෝකැල්සිෆෙරෝල් සහ විටමින් D3 කොලිකැල්සිෆෙරෝල්. ඒතකොට අපි ආහාර මාර්ගෙන් මේ දෙකම ලබා ගන්නවා. විශේෂයෙන්ම ශාකාහාර වලින් අපි ලබා ගන්නවා D2 සංයෝගය. D3 අපි සත්ව ආහාර වලින් ලබා ගන්නවා. මෙතනදී කියන්න ඕනේ අපේ ශරීරයට වැඩිපුරම අවශෝෂණය වෙන හොඳම විටමින් D සංයෝගය තමයි විටමින් D3 කොලිකැල්සිෆෙරෝල් කියලා කියන්නේ. ඒතර අපිට ඔන්න විටමින් D3 රුධිරයට ආවා. රුධිරය ඔස්සේ මේ විටමින් D3 ගමන් කරන අපේ යක්මාවට යක්මාව මගින් විටමින් D පරිවර්තනය කරනවා 25 හයිඩ්‍රොක්සි D කියන සංයෝගය බවට. අපි මේක හඳුන්වනවා කැල්සිඩියෝල් කියන නමින්. ඒතර මේ කැල්සිඩියෝල් තමයි අපේ රුධිරය තුල තියෙන විටමින් D මට්ටම ඕගොල්ලෝ පරීක්ෂා කරොත් මනින්නේ මේ 25 හයිඩ්‍රොක්සි D කියන සංයෝගය කොච්චර තියනවද කියලා. තොර මේ සංයෝගය අපේ වකුගඩු හරහා පරිවර්තනය කරන 125 හයිඩ්‍රොක්සි D කියන සංයෝගය බවට. අපි මේක හඳුන්වනවා කැල්සිට්‍රියෝල් කියලා. එතකොට මේ කැල්සිට්‍රියෝල් තමයි අපේ ශරීරය තුළ ප්‍රධානතම කාර්ය විටමින් D මගින් ඉටු කරන්නේ. එතකොට මේ කැල්සිට්‍රියෝල් උදව් වෙනවා අපේ අන්ත්‍රාශ්‍රිත විශේෂයෙන්ම කුඩාන්ත්‍රය ආශ්‍රිතව කැල්සියම් අයන අපේ ශරීරයට උරා ගන්න. කැල්සියම් අයන තමයි අපේ අස්ථිවල පැවැත්මට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. කැල්සියම් අවශෝෂණය වෙන්න නම් අපි මේ ලබාගත්තු කැල්සියම් අපේ ශරීරයට අවශෝෂණය වෙලා අපේ අස්ථිවලට යන්න නම් විටමින් D අපිට අත්‍යවශ්‍ය විටමින් එකක්. හරිද? එතකොට අපි මේ කොන්දේ කැක්කුමට බලපාන්නේ කොහොමද විටමින් D? ඔගොල්ලෝ දන්නවා අපේ ශරීරයේ බර මේ දරාගෙන ඉන්නේ අපේ අස්ථි පද්ධතිය මගින්. විශේෂයෙන්ම ආර්තභාවයත් එක්කම කාන්තාවන්ගේ අස්ථි බිඳ වැටෙන වේගය ඉක්මවා යනවා මේ අස්ථි අලුතෙන් හැදෙන වේගයට වඩා. ඒතකොට අස්ථි දුර්වල වෙලා කැඩි බිඳී යාම් හට ගන්න පුළුවන්. අපි මේ தත්ත්වය කියනවා ඔස්ටියෝපොරොසිස් தත්ත්වය කියලා. ඒතකොට මේ தත්ත්වයට බලපාන ප්‍රධානතම කාර්යයක් තමයි විටමින් D ඌනතාවය, ඒ වගේම කැල්සියම් ඌනතාවය. විටමින් D මගින් අපිට කරන ප්‍රධානතම කාර්යයක් තමයි මේ බෝන් මිනරලයිසේෂන් කියන ක්‍රියාවලිය. කියන්නේ අස්ථිවල ඛනිජ ලවණ තැන්පත් වීමේ ක්‍රියාවලිය. ඒතකොට මේ ක්‍රියාව හොඳින් වෙනවා නම් අපේ අස්ථිවල ඝනත්වය નિયમિત ආකාරයෙන් පැවතෙනවා. එතකොට ඔගොල්ලන්ගේ ශරීරයේ බර දරා ගැනීමේ හැකියාව හොඳින්ම අස්ථිවලට ලැබෙනවා. එතකොට ඔය කොන්දේ කැක්කුම වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ශක්තිමත්ව ඉන්නවා වයසට ගියත්. තවත් දෙයක් තියෙනවා විටමින් D අපිට උදව් කරන මේ කොන්දේ කැක්කුම අඩු කරගන්න. ඒ තමයි අපි මේ මාංශ පේශී සෛලවල වර්ධනය සඳහා විටමින් D බලපාන බව දැනට කරලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. එතකොට මේ skeletal muscle fibers වල growth එකට විටමින් D බලපානවා. අපේ අස්ථිවලට සම්බන්ධ වෙලා තියෙන මාංශ පේශී තියෙනවා. එතකොට මේ මාංශ පේශී නිසියාකාරයෙන් පැවතුනේ නැත්නම් මේ මාංශ පේශී වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මාංශ පේශී දුර්වල වීම නිසා මේ කොන්දේ කැක්කුම හට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම මේකෙන් පීඩා විඳින අය දන්නවා මේක කොන්දේ පහළ ප්‍රදේශයේ ලෝව බැක් එකෙන් පටන් අරගෙන කකුල් වලට, ඒ වගේම අපේ ග්ලූට්ස් මසල් වලට මේ පැත්තටත් විහිදිලා යනවා. එතකොට මේ මාංශ පේශීත් මේකට බලපානවා. විටමින් D අපිට උදව් කරනවා අපේ මසල් ෆයිබර්ස් වල growth එකට. තුන්වෙනි ආකාරය කොහොමද මේ විටමින් D අපිට කොන්දේ කැක්කුම අඩු කරගන්න උදව් වෙන? ඔගොල්ලෝ දන්නවද විටමින් D අපේ ශරීරය තුල අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් භාවය සඳහා උදව් කරනවා වගේම අපේ ශරීරයේ ආසාදන වලින් ආරක්ෂා කර ගැනීම සඳහාත් උදව් වෙනවා. විටමින් D ක්‍රියාත්මක වෙනවා හොඳ ඇන්ටි ඉන්ෆ්ලමේටර් එකක් විදියට. ඒතකොට ස්ටීරොයිඩ් එකක් විදියට විශේෂයෙන්ම ප්‍රෙඩ්නිසිලෝන් වැනි ඖෂධයක් විදියටත් මේ විටමින් D අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඖෂධ මගින් විශේෂයෙන්ම මේ පේන් කිලර්ස්, ඒ වගේම ස්ටීරොයිඩ් මේව දේවල් මගින් අපේ ශරීරයට අතුරු ආබාධ තියෙනවා. හැබැයි විටමින් D මගින් අපේ ශරීරය මේ අතුරු ආබාධ වලින් තොරව ආරක්ෂා කරගන්නවා ආසාදන කාරක වලින්. පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා මේ ප්‍රෝ ඉන්ෆ්ලමේටරි මීඩියේටර්ස්. මේවා බලපානවා අපේ
විවිධ ආසාධන සඳහා. තොට මේවා අඩු කරන බව ඒවගේම සීරියක්ටව ප්‍රෝටීන් අගේ විටමින් ඩ ලබාදීම මගින් අඩු කරන බව පිරිසක් යොදාගෙන කරපු විද්‍යාත්මක පර්ේෂණ මගින් තහවුරු කරලා තියනවා මේ විටමින් ඩ අපිට ඇන්ට ඉන්ෆලමේටර එකක් විටියට ප්‍රති ආසාධනා කාරකයක් විදිට ශරීරය තුළ ක්‍රියාත්මක වෙන බව. තවත්යක් මෙතැනදි මං ඔගලන්ට මතක් කරනවා. විටමින් D3 සප්ලිමන්ට් එකක් විදියට ලබා ගන්න කොට ඔගොලො ගන්න විටමින් D3 සහ K2 තියෙන සංයෝගයක් එක්ක තියෙන සප්ලිබන්. ඒකට හේතුව තමයි විටමින් D මම කිව්වනේ දැන් කැල්සියම් ඇබ්සෝප්ෂන් එකට උදව් කරනවා කියලා. එතකොට මේ කැල්සියම් අපේ රුධිරයට එනවා. එතකොට මේ රුධිරයට ආපු කැල්සියම් අස්ථිවලට ගමන් කරවීම සඳහා උදව් කරන ප්‍රධානම විටමින් වර්ගයක් තමයි විටමින් K2 කියලා කියන්නේ. එතකොට මේ K2 සහ D3 එකට තියෙන විටමින් වර්ග තියෙනවා මේක ගන්න. එතකොට සප්ලිමන්ටේෂන් එකක් විදියට විටමින් D3 ගන්නවා නම් කොච්චරක් අපිට ගන්න පුළුවන්ද? එතනදී හොඳම දේ තමයි ඔයගොල්ලෝ වෛද්‍ය නිර්දේශයත් සමග විටමින් D ලබා ගැනීම. මොකද එහෙම නැත්නම් විටමින් D ඕනෝට වඩා වැඩිපුර ලබා ගැනීමෙන් ඔයගොල්ලන්ගේ ශරීරයට හානිදායක තත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මම ඔයගොල්ලන්ට මගේ පළවෙනි විටමින් D වැඩසටහනෙදිත් කිව්වා මේ විටමින් D ටොක්සිසිටි තත්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ ශරීරයට ඩෙසිලීටර එකට නැනෝග්‍රෑම් 100ට වඩා වැඩිපුර අපේ රුධිරය තුළ විටමින් D පැවතීමෙන් අපි විවිධ අතුරු ආබාධ වලට පත් වෙන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා විටමින් D ටෙස්ට් එකක් කීයක් වෙනවද කියලා. මම කලින් වැඩසටහනේදී ඒක කිව්වා. සාමාන්‍යයෙන් මුදලින් රුපියල් 5000 15000 අතර ප්‍රමාණයක් වෙනවා විටමින් D ටෙස්ට් එකක්. එතකොට මේ ටෙස්ට් එකක් කරලා අපේ ශරීරයේ තියෙන අවශ්‍ය ප්‍රමාණය ඔයගොල්ලන්ට ඕනනම් හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔයගොල්ලන්ට විටමින් D ඌනතාවයක් තියෙනවායි කියලා හිතලා සප්ලිමන්ට් එකක් විදිහට විටමින් D පිටින් ගන්නවා නම් කොච්චරක් අපිට ගන්න පුළුවන්ද? එතකොට ලෝකයේ විවිධ සෞඛ්‍ය ආයතන සංවිධාන මගින් අපිට මේ ගන්න පුළුවන් ප්‍රමාණය නිර්දේශ කරලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවද USA Endocrine Society, International Osteoporosis Foundation, American Gastric Society මේ ආයතන මගින් කරපු රිසර්ච් මගින් ඒගොල්ලෝ කරපු පර්යේෂණ මගින් අපිට පෙන්වලා දීලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඩෙසිලීටර නැනෝග්‍රෑම් 30ට වඩා අඩුවෙන් මේ 25 හයිඩ්‍රොක්සි D කියන සංයෝගය තියෙනවා කියන්නේ අපි විටමින් D උණතා තත්වයක සිටිනවායි කියන එක. එතකොට අපිට මම මේ කියන අතුරු ආබාධ ඔයගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කොච්චරක් විටමින් D අපේ රුධිරය තුල තියා ගන්න ඕනේද? American Endocrine Society එක මගින් කියන විදිහට අපේ රුධිරය තුල ඩෙසිලීටර නැනෝග්‍රෑම් 40ත් 60ත් අතර ප්‍රමාණයක් විටමින් D පැවතිය යුතුයි. එතකොට මේ ප්‍රමාණය තියාගන්න නම් අපි ආහාර මගින් විටමින් D ලබා ගන්නවත් එක්කම සප්ලිමන්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රමාණයත් උන් නිර්දේශ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි අවුරුදු 1කට වඩා අඩු අයට විටමින් D ලබා ගන්නවා නම් ඔයගොලු අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් යටතේ ඒ අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගන්න ඕනේ. උන් නිර්දේශ කරන ප්‍රමාණය පිටින් කිසිම අවස්ථාවක ඔබගේ ළමයින්ට විටමින් D ලබා දෙන්න යන්න එපා. ඒතකොට උන් කියන විදිහට මම මේ දත්ත ඉදිරිපත් කරනනම් ඉන්ටර්නැෂනල් යුනිට් 400ක් ඉන්ටර්නැෂනල් යුනිට් 1000ක් අතර ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් අවුරුද්දට අඩු ළමයින්ට. හැබැයි අවුරුද්දත් අවුරුදු 18ත් අතර අයට උන් කියන විදිහට විටමින් D ලබා දෙනවා නම් සප්ලිමන්ටේෂන් එකක් විදිහට ඉන්ටර්නැෂනල් යුනිට් 600ක් 1000ක් අතර ප්‍රමාණයක් දවසට සප්ලිමන්ට් එකක් විදිහට ලබා දෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 18ට වැඩි වැඩිහිටි පුද්ගලයන්ට ඔවුන් නිර්දේශ කළ තියෙන ප්‍රමාණය තමයි ඉන්ටර්නැෂනල් යුනිට් 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් ප්‍රමාණවත් බව. ඒතකොට මෙතෙන්ට මේ ප්‍රමාණයට වඩා වැඩිපුර ලබා ගැනීම ඔවුන් අනුමත කරන්නේ නැහැ වෛද්‍ය නිර්දේශයක් නැතුව. මේ ප්‍රමාණය තමයි රෙකමෙන්ඩඩ්. හැබැයි මීට වඩා උපරිම ඔයගොල්ලෝ ගන්නවා නම් කොච්චරක් ගන්න පුළුවන්ද? මොකද වෙළඳපොලේ තියෙන සප්ලිමන්ට් තියෙන්නේ ඉන්ටර්නැෂනල් යුනිට් 1000, 2000, 5000, 10000, 50000 මේ වගේ අගයන් වලට සප්ලිමන්ට් තියෙනවා. ඒතකොට මේක නොදනවත් ඔයගොල්ලෝ ඉතා වැඩිපුර විටමින් D ලබා ගැනීමෙන් අපාර කියපු තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. ඒතකොට අපර් ලිමිට් එක උපරිම ප්‍රමාණය පෙන්වලා දෙනවා National Institute of Medicine. ඔවුන් නිර්දේශ කළ තියෙන ප්‍රමාණය අවිලා අවුරුදු 19ත් 70ත් අතර අයට ලබා ගන්න පුළුවන් උපරිම International Unit 4000ක ප්‍රමාණයක් වෛද්‍ය නිර්දේශයක් නැතුව. හරිද? එතකොට 70ට වඩා වැඩි පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන් ප්‍රමාණයත් International Unit 4000යි වෛද්‍ය නිර්දේශයක් නැතුව. වෛද්‍යවරයා නිර්දේශ කළොත් ඔබට විටමින් D අවශ්‍යයි. විටමින් D ඉන්ටර්නැෂනල් යුනිට් 20000, 30000, 50000 මේ වගේ ප්‍රමාණ වලින් එවනම් ඔබ ඒ ප්‍රමාණය ගන්න ඕනේ. මොකද ඒක කියන්න ඔවුන්ට විශේෂ හේතු තියෙනවා. හරි. ඊළඟ දේ තමයි American Endocrine Society එක මගින් ඔවුන් නිර්දේශ කළා තියෙනවා මේ ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒතකොට මේ ප්‍රමාණය තමයි උපරිම ප්‍රමාණය. එතකොට ඔවුන් කියන විදිහට අවුරුදු 19ත් 70ත් අතර අයට ඉන්ටර්නැෂනල් යුනිට් 10000ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට අවුරුදු 70ට වඩා වැඩි කට්ටියටත් ඉන්ටර්නැෂනල් යුනිට් 10000ක ප්‍රමාණයක් වෛද්‍ය නිර්දේශයක් නැතුව පිටින් සප්ලිමන්ට් එකක් විදියට ගන්නව නම් ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැන් දැනගත්තා අපිට අපේ උමනාවට විටමින් D ගන්නව නම් පිටින් ගන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ උපරිම විටමින් D ලෙවල් එක අවුරුදු අපි හිතමු 19ත් 70ත් අතර වයසක ඉන්නව නම් වැඩිහිටියයට සාමාන්‍යයෙන් විටමින් D 2000ක්
එතකොට දහදාහත් අතර ප්‍රමාණයක් අපිට පිටින් සප්ලිමෙන්ට් එකක් විදිහට ඉන්ටර්ෂනල් ලිමිට් මේ ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. හරිද? හැබැයි හොඳම දේ වෛද්‍ය නිර්දේශයක් මත මේ ලබා ගැනීම. හරි. එතකොට ඔයගොල්ලොන්ට මම මේ වැඩසටහනේදී කිව්වා අපි විටමින් D ගන්නකොට මේක අපේ ශරීරයට හොඳින් අවශෝෂණය වෙන්න නම් D3 සහ K2 එකට තියෙන සප්ලිමෙන්ට් එකක් ගන්න කියලා. මොකද මේ විටමින් K2 අපිට උදව් වෙනවා. මේ අපි ගත්තු විටමින් D වලින් කරපු ඒ කැල්සියම් ඇබ්සෝප්ෂන් එකේ තියෙන මේ කැල්සියම් රුධිරය තුල තියෙනකොට මේ කැල්සියම් අපේ අස්ථිවලට අරන් යන්න විටමින් K2 අපිට උදව් වෙනවා. ඒතර මේකේට අනුපාතයක් තියෙනවා. සාමාන්‍ය මේ අනුපාතය තියෙන්නේ විටමින් D ඉන්ටර්නැෂනල් යුනිට් 1000කට K2 අපිට ගන්න පුළුවන් මයික්‍රෝග්‍රෑම් 10ක ප්‍රමාණයක්. හරිද? මෙන්න මේක තමයි මේ අනුපාතය. එතකොට ඕගොල්ලෝ ගන්නවා නම් විටමින් D සප්ලිමෙන්ට් එකක් විදිහට අපි හිතමුකෝ 4000ක ප්‍රමාණයක් ගන්නවා කියලා. එතකොට විටමින් K2 ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 40ක ප්‍රමාණයක් මයික්‍රෝග්‍රෑම්. එතකොට ඔන්න ඔය අනුපාතයට තමයි අපි මේ K2 සහ D3 අනුපාතය තියාගෙන යන්නේ. මේ විදිහට ඕගොල්ලෝ සප්ලිමෙන්ට් එකක් විදිහට විටමින් D ලබා ගැනීම තුළින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ කොන්දේ අමාරුව හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම මම ඉල්ලනවා මේ වැඩසටහන බලන විටමින් D සප්ලිමෙන්ට් එකක් විදිහට ලබාගත්තු අය කොන්දේ අමාරුව හොඳ කරගත්තු කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ කියපු කාරණාව වැඩි වැඩියෙන් තවදුරටත් තහවුරු වෙයි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි හෙටත් හවස 6ට හම්බෙමු. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න.